සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය අපි කාලගුණ මධ්‍යස්ථානයක් තුළ මනින ප්‍රධාන දේශගුණික සාධක වලින් එකක්. එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය මනින අපිට පුළුවන් භාවිත කරන්න විවිධ උපකරණ. ඒ අතර ප්‍රධානම උපකරණයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන් තෙත් බල්බ, වියදි බල්බ උෂ්ණත්ව මාන. ඒත් එක්කම ස්ලින්ග් ආර්ද්‍රතාව මානය, අශ්වකේශ ආර්ද්‍රතාව මානයත් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මනින ගන්න පුළුවන් තවත් උපකරණ. අපි බහුලවම භාවිත කරන තෙත් බල්බ, වියලි බල්බ උෂ්ණත්ව මානයක් ගැන සාකච්ඡා කරොත් මෙන්න මේ තියෙන්නේ තෙත් බල්බ, වියලි බල්බ උෂ්ණත්ව මානයක්. මේ උපකරණේ ඉදිරිපස මුහුණත අපි හොඳින් පරීක්ෂා කළ බැලුවතින් ඔබට පේනවා උෂ්ණත්ව මාන දෙකක්. එතකොට මේ උෂ්ණත්ව මාන දෙකෙන් එකක ඉහළ සඳහන් කරලා තියෙනවා dry, අනිත් එකේ සඳහන් කරලා තියෙනවා wet. එතකොට dry ලෙස සටහන් කරලා තියෙන උෂ්ණත්ව මානය අපි අඳුන ගන්නවා වියලි බල්බ උෂ්ණත්ව මානය. ඒත් එක්කම wet ලෙස සටහන් වෙලා තියෙන උෂ්ණත්ව මානය අපි අඳුන ගන්නවා තෙත් බල්බ උෂ්ණත්ව මානය. ඒ වගේම මේ උෂ්ණත්ව මාන දෙකම සෙල්සියස් අංශක සහ ෆැරන්හයිට් අංශක වලින් පාටාංක ගන්න පුළුවන් වෙන විදියට ක්‍රමාංකනය කරලා තියෙනවා. එතකොට වියලි බල්බ උෂ්ණත්ව මානේ මේ පැත්තෙන් සෙල්සියස් අංශක වලිනුත් මේ පැත්තෙන් ෆැරන්හයිට් අංශක වලිනුත් අපිට පාටාංක ගන්න පුළුවන්. ඒත් එක්කම තෙත් බල්බ උෂ්ණත්ව මානේ මේ පැත්තෙන් සෙල්සියස් අංශක වලිනුත් මේ පැත්තෙන් ෆැරන්හයිට් අංශක වලිනුත් පාටාංක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙම උපකරණේ පිටුපස ටිකක් පරීක්ෂා කරොත් මේ තියෙන්නේ අපි අර ඉදිරිපසින් නිරීක්ෂණය කරපු උෂ්ණත්ව මාන දෙක. එතකොට මේ උෂ්ණත්ව මාන දෙකේ ඔබට පේනවා මේ එක් උෂ්ණත්ව මානයක් වායු ගෝලයට නිදහස්ව පවතිනවා. ඒ උෂ්ණත්ව මානය තමයි අපි අඳුරගන්නේ වියලි බල්බ උෂ්ණත්ව මානය. අනෙක් උෂ්ණත්ව මානය කැන්වස් රෙදි කඩක් උෂ්ණත්ව මාන බල්බේ සවි කර තියෙන නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ ජල බඳුනට අපි පුරවන්නේ ආශ්‍රිත ජලය. එම ආශ්‍රිත ජලය මෙම කැන්වස් රෙදි කඩ දිගේ පැමිණ උෂ්ණත්ව මාන බල්බේ ආසන්නයේදී වායු ගෝලයට වාෂ්ප ලෙස එකතු වෙන බැවින් මෙම උෂ්ණත්ව මානයේ බොහෝ අවස්ථාවලදී පාටාංක පවතින්නේ වියලි බල්බ උෂ්ණත්ව මානයට වඩා අඩු පාටාංක. එතකොට මෙම තෙත් බල්බ, වියලි බල්බ උෂ්ණත්ව මානයෙන් අපි ලබා ගන්නේ උෂ්ණත්ව මාන පාටාංක දෙකක්. මෙතෙන්දී වියලි බල්බ උෂ්ණත්ව මාන පාටාංකය තෙත් බල්බ උෂ්ණත්ව මාන පාටාංකයත් කියන පාටාංක දෙක තමයි අපි පාටාංක විදියට ලබා ගන්නේ. මේ අවස්ථාවේදී වියලි බල්බ උෂ්ණත්ව මාන පාටාංකය විදියට ඔබට පුළුවන් නිරීක්ෂණය කරන්න සෙල්සියස් අංශක 32ක්. ඒත් එක්කම හොඳට නිරීක්ෂණය කරොත් තෙත් බල්බ උෂ්ණත්ව මාන පාටාංකය අපිට නිරීක්ෂණය වෙනවා සෙල්සියස් අංශක 30ක් ලෙස. එතකොට මේ කියන උෂ්ණත්ව මාන පාටාංක දෙක අරගෙන වගු මගින් තමයි අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කිරීම සිදු කරන්නේ. මේ තියෙන්නේ අපි තෙත් බල්බ, වියලි බල්බ උෂ්ණත්ව මාන පාටාංක වලින් සාපේක්ෂ ආර්ද්‍රතාවය කියව ගන්න භාවිත කරන වගුවක්. මෙතෙන්දී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ වගුවේ සිරස්ව පහළට තියෙන වියලි බල්බ උෂ්ණත්ව මාන පාටාංක. තිරස් අක්ෂය ඔස්සේ නිරීක්ෂණය කරොත් තිරස් අක්ෂය ඔස්සේ පෙන්වන්නේ උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ අපි ලබා ගනිපු තෙත් බල්බ, වියලි බල්බ උෂ්ණත්ව මාන පාටාංක දෙකේ වෙනස. එහෙමනම් අපි ලබා ගනිපු පාටාංක 90 අපි මේ වෙලාවේ පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කොපමණදයි සොයමු. අපිට වියලි බල්බ උෂ්ණත්ව මාන පාටාංකය ආවේ සෙල්සියස් අංශක 32. එම 32 සිට අපි තිරස්ව ගමන් කරමු. වෙනස 2. එම ස්ථානයේ සිට අපි සිරස්ව පහළට ගමන් කරමු. එවිට වියලි බල්බ උෂ්ණත්ව මාන පාටාංකය සමග
එකිනෙක ඡේදනය වන ස්ථානයේ පාඨාංකය 86යි. එනම් සාපේක්ෂ ආර්ද්‍රතාවය 100යට 86යි.